ආයුබෝවන් පළමුවෙන්ම ගණිත දැනුම බෙදා ගැනීම සඳහා මගේ YouTube චැනලයට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් මම පිළිගන්නවා මෙතෙක් කල් අපි හත ශ්‍රේණියේ විෂය කරුණු ඉතාමත් සරල ලෙස ඔබට ඉදිරිපත් කරා ඒ ඔබ හොඳින් අවධාරණය කරගෙන නිවැරදිව ගණන් හදනවා ඒක මට විශ්වාසයි ඒ වගේම ඉදිරියේදීත් අපි ඔයාලට මේ වගේ සරල කර්මින් ගණිත දැනුම බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුදේ මගේ YouTube චැනලේ හරහා හේමාචින්ද්‍රගේ YouTube චැනලේ හරහා ඔබ subscribe කරලා මාව ශක්තිමත් කරන ලෙස මම ඉතාමත් ඔයාලා ගෞරවයෙන් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි බලමු අපි එදා හතේදී කතා කරා හතේ පන්තියේ වාඩිමේදී කතා කරා භාග සංසන්දනය කියන කොටස. එහෙමනම් මේ පාඩමේ අවසන් කොටසට අපි ඇවිල්ලා තියෙනවා. මොකද්ද? භාග එකතු කිරීම සහ අඩු කිරීම. හැබැයි දරුවනේ ඔබ හයේදී ඉගෙන ගත්ත භාග එකතු කිරීම හා අඩු කිරීම සම්බන්ධව. ඒ කරුණ ඔබට අමතක නම් මේ හතේ සුළු කිරීම වලට එය බාධාවක් වෙනවා. ඉතින් ඔබට කරන්න එක දෙයක් තියෙනවා. මේ බාධා වයින් කරගන්න නම් ඔබ කළ යුතු සරලම වැඩක් තියෙනවා. ඔබට හයේ පන්තියට ආය යන්න බෑනේ. නමුත් ඔබට පාඩමක් විදියට හයේ පාඩම නරඹන්න අවස්ථාවක් මම ඔබට හදලා දීලා තියෙනවා. ඒක තමයි ඔබේ ඉහලින් වැටෙනවා අයි අකුර එතනදී ඒ අකුර නොටිෆිකේෂන් එක හරහා ගිහිල්ලා ඔබට පුළුවන් ඒ හයේ පාඩම බලලා මේ පාඩම බලන්න. එහෙම බැලුවොත් පුතේ ඔබට ඒ කරුණ හොඳින් තහවුරු වෙනවා. ඊට පස්සේ මේ ගණන් ටික හොඳින් කරගෙන යන්න පසුබිම හැදෙනවා. ඒ නිසා දරුවෝ හැම කෙනෙක්ම ඒ විදිහට ක්‍රියා කරන්න අපේ දරුවෝ අපි කියන විදිහට වැඩ කරනවා. එහෙම කරාම තමයි ඔබේ දැනුම මෙතෙක් වර්ධනය වෙලා තියෙන්නේ ඉදිරියටත් වර්ධනය වෙන්නේ. එහෙමනම් බලමු මොකක්ද අපි හතේ විභාග එකතු කිරීම සාර්ථක කිරීම යට තියෙන කියලා. මම පොඩි මතක් කිරීමක් කරනවා මෙන්න මේ වගේ ගණන් කීපයක් හදලා. මම ඔබට ගණන් හතරක් දෙනවා. ඔබ අර කාඩම ඉස්සලා බැලුවනේ. එහෙනම් ඔබ මේ ගණන් හතර හදන්න බලන්න. මේක හදා ගන්න පුළුවන් වුණා නම් ඔබට මේ පාඩම හොඳින් අවබෝධ අවධාරණය කරගෙන නැතයි මම සිතනවා. වැඩි බලන්න 5න් 2 එකතු කිරීම 5න් 1. දෙවනි ගණන 7න් 5 අඩු කිරීම 7න් 2. තුන්වෙනි ගණන 12න් 7 එකතු කිරීම 12න් 3. හතර 15න් 7 අඩු කිරීම 15න් 2. හරි දැන් ඔබ ඔය ගණන් ටික හදන්න ඕන අර පාඩම හොඳට බැලුවා නම් හය පාඩම. හොඳයි. මෙතන වීඩියෝ එක නවත්තලා ගණන් ටික හදලා වීඩියෝ එක නවත්තලා බලලා ඔබේ පිළිතුරු අද්දගෙන බලන්න. ඔන්න මම පළවෙනි ගණන්ට උත්තරයක් හොයා ගන්නවා. හරය සමාන භාග තියෙන මේ හැම එකක්ම හරය සමාන භාග එකතු කිරීම අඩු කිරීම අපි හයේ කතා කරා. එහෙනම් හරය සමාන භාග දෙකක් ආවම හරය ඒ හරයම කරගෙන ලවයන් දෙක සුළු කිරීම කරනවා. මෙතන එකතු කිරීම සුළු එකතු කිරීමක් ලෙස පවතිනවා. එහෙනම් සුළු කිරීම කරන එකතු කිරීමක් විදියට අපිට ලැබෙනවා 5න් 3යි කියලා. හරිනේ දරුවනේ. ඊළඟට බලන්න මේ දිහා මෙතනත් හරය සමාන භාග දෙකක් අඩු කරන්න තියෙන්නේ. ලවයන් දෙක අපි අඩු කරා. 5න් 2ක් අඩු කරාම 3යි. එහෙනම් 7න් 3 ඔබට ලැබෙන්නේ පිළිතුරු. මෙතන බලන්න හරය සමාන භාග දෙකක් තියෙන එකතු කරන්න. එහෙනම් අපි හරය 12 කියලා ගත්තා. ලවයන් දෙක එකතු කරා. අපිට ලැබෙනවා 7යි 3යි 10යි. හැබැයි මේ අවස්ථාවට ආවම සරල කරන්න අපි මතක තියාගන්න. කොහොමද සරල කරන්නේ? දෙකෙන් බෙදෙනවා. දෙවරක් 5යි දෙවරක් 6යි. එහෙනම් අන්න ඔබට ලැබෙනවා 6න් 5ක් කියලා උත්තරය. මෙතනදී ගියාම බලන්න හරය සමාන භාග දෙකක් අඩු කරන්න. 7න් 2ක් අඩු කරා. 7න් 2ක් අඩු කරාම කීයද? 5යි නේ. එහෙනම් 15න් 5 සරල කරන්න පුළුවන්. 5ට 5 එකයි 15ට 5 ඒව 3යි. අන්න දැන් අපි හරය සමාන භාග එකතු කිරීම සහ අඩු කිරීම කියන කොටස් ටික කතා කරා. දැන් අපි කතා කරනවා හරය සමාන භාග අසමාන භාග ඒකත් අපි හයේ පන්ති ඉගෙන ගත්තා. ඉතින් ඔබ අර මම කීප පෙර කී පරිදි හයේ පාඩම් නැරඹුවා නම් ඒ කොටස් ඔබට අවධානය වෙන්න ඇති කියලා මම හිතනවා. දැන් බලන්න මේ ගණන් ටික හදන්න. 3න් 1 එකතු කිරීම 12න් 5. හරය අසමාන භාග දෙක. දෙවනි ගාන 5න් 2 අඩු කිරීම 20න් 3. තුන්වෙනි ගාන 9න් 2 එකතු කිරීම 3න් 1. හතරවෙනි ගාන 5න් 1 එකතු කිරීම 2න් 1. හරි අසමාන භාග ටිකක් සුළු කරගන්න. ඉතින් ඔබට පුළුවන් මෙතනින් නැවැත්ව වීඩියෝ එක ගණන් ටික හැදුවා මම සාකච්ඡා කරනකොට ඔබේ ගණන් වල නිවැරදිතාව පරීක්ෂා කරන්න.
सरल भाग्य මෙයා වැඩි කරනවා 3න් 3 වරක් 3 9යි 3 වරක් 1 3යි අන්න දැන් පුළුවන් 2යි 3යි 1 වරක් 5යි ඊළඟට මෙතනත් හරය සමාන කරගන්න දෙන්නම වෙනස් වෙලා තියෙනවා දෙන්නම ගුණ කරන්න ඕනේ එතකොට ඔබට හම් වෙන කුඩා පොදු ගුණාකාරයේ පාඩමේදී ඔබට මතක ඇති හතේ ඉගෙන ගත්ත කුඩා පොදු ගුණාකාරය 5 සහ 2ගේ කුඩා පොදු ගුණාකාරය 10 එහෙනම් 10 කරන්න මේක දෙකෙන් වැඩි කරනවා පස්සරත් දෙක 10යි එහෙනම් උඩත් දෙකෙන් වැඩි කරා 2යි 10ෙන් 2යි මේක පහෙන් වැඩි කරා පස්සරක් 2 10යි පස්සරක් 1 5යි අන්න දැන් අපිට පුළුවන් හරය සමානලා තියෙනවා 9යන් 2 එකට වඩා 5යි ඉතින් මෙන්න මේ ටික අපිට 6 පන්තියේදී ඉගෙන ගන්න කොටස් ටික මම ඔබට මතක් කරගන්න ක්‍රමයක් කිව්වා ඊට පස්සේ ගණන් ටිකක් හදලා ඔබේ මතක් කර ගැනීම සාර්ථකද කියලා බලමු දැන් ලියා ගන්න මාතෘකාව 7 පාඩම තමයි මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම මිශ්‍ර සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න අපි 6 ඉගෙන ගත්තේ නැහැ අපි එක හතේ ඉගෙන ගන්න පාඩමක්. හොඳයි මම එතනදී ඔබට පළවෙනි ගාන මෙන්න මේ විදිහේ ගානක් ගන්නවා. බලන්න පළවෙනි ගාන. මොකද්ද තියෙන්නේ? 3යි 5න් 1 එකතු කිරීම 5යි 5න් 2. මේක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකම ඔබ ඉගෙන ගන්න ඕන. මම ක්‍රම දෙකම කියලා දෙනවා. පළවෙනි ක්‍රමය මම මේ පැත්තෙන් ඉදිරිපත් කරනවා. බලන්න පුතේ හොඳට. මේ දෙන්න මිශ්‍ර සංඛ්‍යා දෙකක් බව බඳුනනවා මිශ්‍ර සංඛ්‍යාවේ මේ පූර්ණ සංඛ්‍යා කියලා ඔබ දන්නවා මේ තත්ත්ව භාග දෙක කියලා දන්නවා අපි පළමුවෙන්ම කරන්නේ මිශ්‍ර සංඛ්‍යාව තියෙන පූර්ණ සංඛ්‍යා දෙක වෙනම එකතු කර ගන්නවා 3 සහ 3 සහ 5 එකතු කර ගන්නවා පූර්ණ සංඛ්‍යා දෙක 3යි 5 ඊළඟට තත්ත්ව භාග දෙක වෙනම එකතු කර ගන්නවා කවුද තත්ත්ව භාග 5න් 1යි 5න් 2යි අන්න 3යි 5යි එකතු කරා 8යි මේ දෙන්න අපිට හරය සමාන භාග දෙකක් මම ඒකයි කිව්වේ 6 දෙනම ඕන වෙනවා කියලා. දැන් බලන්න 9යන් 2 එකතු කරා 3යි 5න් 3යි 8යි 5න් 3යි. අන්න අපිට ලැබුණා මේකට උත්තරයක් 3යි 5න් 1ට 5යි 5යි 5න් 2ක් එකතු කරාම 8යි 5න් 3යි. මොකක්ද දෙවනි ක්‍රමය? මම මේ පැත්තෙන් ඉරක් ගහලා ලියන්න. ඒක පාඩකින් මම පැහැදිලිවට එන්නම පළවෙනි ක්‍රමයේ කැමති නැති කට්ටියට දෙවෙනි ක්‍රමය හරහා පුළුවන් මේ මිශ්‍ර සංඛ්‍යා දෙක විෂම භාග කරලා එකතු කරන්න. කොහොමද විෂම භාග කරන්නේ? 5 වරක් 15යි 15යි 1යි 16යි. 5ෙන් 16යි. එකතු කරන්න තියෙනවා 5යි 5ෙන් 2. කොහොමද විෂම භාග කරන්නේ? 5 වරක් 5 25යි 25යි 2යි 27යි. 5ෙන් 27යි. අන්න දැන් හරය සමාන භාග දෙක. අපි ලවයන් දෙක එකතු කරා. 6යි 7යි 13යි 2යි 1යි 3යි 4යි දැන් බලන්න 43ට 5 ඒවා මේ විෂම භාගයක් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න 43ට 5 ඒවා 8ක් තියෙනවා 5 වරක් 8 40යි හරය 5මයි 3ක් ඕන 43 හැගෙයි බලන්න උත්තර දෙක සම්පාත වෙන හැටි හොඳට තේරුම් ගන්න පූර්ණ සංඛ්‍යා සහ තත්ත්ව භාග එකතු කිරීම කරා විෂම භාග කරලා එකතු කරා මෙන්න මේ ක්‍රමය අපි ඉදිරියේදී වැඩිපුර මේ ලොකු පන්තිවලදී ගණන් හදන්න පාවිච්චි කරනවා. හතේදී අපි වැඩි හරියක් අවධානය මේ ක්‍රමය හරහා सिद्ध කරනවා. අපිට ප්‍රශ්නයක් නැහැ මොන ක්‍රමයකට හරි ඔබට හරි පිළිතුරු ගන්න පුළුවන් නම් ඇති. හොඳයි. මම තව ගණනක් ඔයාලට කියලා දෙන්න. ඊළඟට මම ඔයාලට ඉදිරිපත් කරනවා මෙන්න මේක. 4යි 7න් 3 අඩු කිරීම 2යි 7න් 1 මම ඉත ක්‍රමයකට හදන්නේ ඔබ අනිත් ක්‍රමයට
ඒක මම හදලා උත්තරේ හද්ද කියලා බලන්න. මම තෝරගන්නවා 7 දී වැඩිපුර අවධානය යොමු කරන්නේ පූර්ණ සංඛ්‍යා දෙක වෙනම අඩු කරන්න, මිශ්‍ර සංඛ්‍යා දෙක මේ තත්ත්ව භාග දෙක වෙනම අඩු කරන්න. දැන් බලන්න මෙතනදී පූර්ණ සංඛ්‍යා දෙක අපි වෙනම අඩු කරා. මෙතනදී මිශ්‍ර සංඛ්‍යා දෙක අඩු කිරීම 4 අඩු කිරීම 2. මේකෙන් අඩු කරලා එන උත්තරේ මේකෙන් අඩු කරලා එන උත්තරේ එකට දාලා උත්තරේ ගන්න. මොකක්ද එතන තියෙන්නේ? 7 3 අඩු කිරීම 7 1. පූර්ණ සංඛ්‍යා දෙක අඩු කරලා එන පිළිතුර සහ තත්ති භාග දෙක අඩු කරලා එන පිළිතුරු දෙක එකතු කරලා උත්තරේ ගන්න. ආ බලන්න 4 2 අඩු කරාම 2යි. තත්ති භාග දෙක අඩු කරාම ඔයාලට පේනවා 3 1 එකක් අඩු කරාම 2යි. හරිය සමානයි. 3 1 එකක් අඩු කරා 2යි. එහෙනම් මෙතනින් ලැබුණා 2 කියලා උත්තරය. මෙතනින් ලැබෙනවා 7 2යි. එහෙනම් කොහොමද උත්තරය කියන්නේ? 2යි 7 2යි. 2යි 7 2යි. තව පාරක් මම අනිත් ක්‍රමයකට හදලා පෙන්නන්නම්. එතකොට තවත් හොඳයි නේ අපි. ඒ මේ ගානේ විතරයි මම ක්‍රම දෙකටම හදන්නේ. ඊළඟ එකේ ඉඳලා තනියම ඔයාලා ඒ ක්‍රමයක් හදන්න. මෙයා විෂම භාග කරොත් ලැබෙනවා 4 4 28 3 31 4 2 14 1 15. න විෂම භාග කරගන්න. පොදු හරය 7 ගත්තා 31 න් අඩු කරා 15. දැන් මොකද වෙන්නේ? 11 න් 5ක් අඩු කරා 6යි. 2 න් 1ක් අඩු කරා 1යි. දැන් 16 න් 7 න් 16 කියන්නේ විෂම භාගයක්. එයා මිශ්‍ර සංඛ්‍යාවක් කරා 16ට 7 උඩවල 2යි. 7 2 14යි. 16 වෙන තව දෙකක්. දැක්කම ඒ උත්තර දෙක සම්පාතුන. හොඳයි. අපි තව ගානක් හදමු. ඊළඟට මම කතා කරනවා තුන්වෙනි ගාන 12යි 3 න් 2 අඩු කිරීම 1යි 2 න් 1. 12යි 3 න් 2 අඩු කිරීම 1යි 3 න් 2. මම එක ක්‍රමයක් කරහා ඔයාලට කියලා දෙන්නම්. මේක හරියට මම තෝරගන්නවා පූර්ණ සංඛ්‍යා දෙක අඩු කරනවා 12 අඩු කිරීම 1. ඊළඟට 3 න් 2 අඩු කිරීම 2 න් 1. 3 න් 2 අඩු කිරීම 2 න් 1. 12 න් 1ක් අඩු කරාම 11යි. මෙතන තියෙන හරය වෙනස් දෙන්නේ හරය සමාන කරගන්න ඕන. අන්න අපි කලින් කතා කරා කුඩා පොදුමන ආකාරය 6. 3 2 න් ගුණ කරා 6යි. දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. දෙවරක් 2 4යි. මේක 3 න් ගුණ කරා 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. දැන් අපිට ලැබෙනවා 11යි මේ දෙන්න සුළු කරොත් වෙනවා 4 න් 3ක් අඩු කරාම පුතේ 1යි නේ. අන්න දැන් බලන්න 11යි 6 න් 1. 11යි 6 න් 1. දැන් මේ වෙනකොට අපි කතා කරගෙන යන්නේ මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම. දැන් පියවර දෙකක් ඉදිරිපත් කරා. දැන් මම මේ ක්‍රමයේ එක පියවරක් හදනකොට ඔබ අනිත් පැත්තෙන් අනිත් ක්‍රමයට හදලා බලන්න මට දාපු උත්තරේ ඔයාලගේ උත්තරේ සම්බන්ධ වෙනවා කියලා. ඉතින් ක්‍රම දෙකම අපි ඔළුවට යනවා. හරි බලමු තව එක ගානක් හදමු. මෙන්න මේකෙදි මම ඔයාලට තෝරගත්ත හතරවෙනි ගාන විදිහට 10යි 5 න් 2 එකතු කිරීම 2යි 3 න් 1. දැන් මෙයාලගේ මිශ්‍ර සංඛ්‍යාම දෙකක් තියෙන්නේ. අපි මේ දෙන්න එකතු කරනකොට 10 එකතු කිරීම 2. දැන් මේක ටිකක් අලුත් ක්‍රමයක් නිසා ඔයාලට මම ගණන් වැඩිපුර හදනවා. හොඳට තේරුම් ගන්න. භාග දෙක වෙනම එකතු කරනවා. 5 න් 2 එකතු කිරීම 3 න් 2. හදමු බලන්න 10යි 2යි එකතු කරාම 12යි. මෙතන එනවා පොදු හරය 5 සහ 3 15 නේ. එහෙනම් 5 3 න් වැඩි කරා. 2 3 න් වැඩි කරා. 3 5 න් වැඩි කරා. 1 5 න් වැඩි කරා. ඒක හිතින් වැඩි කරලා දැම්මත් හරි. 3 වරක් 2 6 5 වරක් 3 15 5 වරක් 3 15 5 වරක් 1 5. එහෙනම් අපිට සිද්ධ වෙනවා 6යි 5යි එකතු කරලා එතන ගන්න 15 න් 11යි කියලා. දැන් දරුවනේ අපිට පේනවා 12ට 15 න් 11ක් එකතු කරාම 12යි 15 න් 11. එතකොට එකම රටාවේ ගණන් ටිකක් අපි හදාගෙන ආවා. දැන් පොඩ්ඩක් මම රටාව වෙනස් කරනවා. ඔබ ඉගෙන ගත යුතු දේවල් තියෙන නිසා. බලන්න මේවා හැම එකක්ම හොඳට අවධානයට ගත්තම තමයි ඔබේ අභ්‍යාසයේ ගණන් නිවැරදිව ඔබට හදන්න පුළුවන් වෙන්නේ. හරි දැන් බලමු අපි මෙන්න මේ ගණන් පස්සෙනි ගාන. 8යි 5 න් 4 එකතු කිරීම 2යි 3 න් 2. ඒ ටිකක් විශාලයි නේ අර ගානට වඩා. 8යි 5 න් 4ට 2යි 3 න් 2ක් එකතු කරා. රයිට්. අපි මෙයාලගේ පූර්ණ සංඛ්‍යා දෙක වෙනම ගත්තා. 5 න් 4යි 3 න් 2යි වෙනම ගත්තා. 8යි 2යි එකතු කරා 10ක් ලැබෙනවා.
මෙතන අපිට පොදු කුඩා පොදු ගුණාකාරය 15 ගන්න වෙනවා. ඒතර අපි කුඩා පොදු ගුණාකාරය 15 තෝර ගන්නවා නම් 5 වැඩි කරන්න ඕන 3න් 15යි 3 වරක් 4 12යි 3 වැඩි කරන්න ඕන 5න් 5 වරක් 3 15යි 5 වරක් 2 10යි. දැන් බලන්න හොඳට මේක දිහා. 10 එකතු කිරීම 15න් 12ට 10ක් එකතු කරා. කී 12ට 10 කියලා තෝරා. 12ට 10 කියලා තෝරා 22යි. දැන් ඔන්න ඉගෙන ගන්න ඕන තැනක් තියෙනවා. මෙච්චර වෙලා ගණන් හදනකොට මෙතන ආවේ නියම භාගයක්. දැන් ඇවිල්ලා තියෙනවා විෂම භාගයක්. දැන් කවුරු හරි මේක එකතු කරලා 10යි 15යි 22 කියලා දැම්මොත් වැරදි. ඔබ හොඳ අවධානයෙන් ගන්න හදන් යන්න ඕන. මෙතනදී මෙයා විෂම භාගයක් වුණ ගමන් එයා මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරනවා. කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් කරන්නේ? 15ව 22ට කීයද? 15ව 1යි. තව කීයක් ඉතුරුයිද 22 වෙන්න? 15 ඉඳලා 7ක් ඕන. අන්න. දැන් 10ට 1යි 15ෙන් 7ක් එකතු කරා කියන්නේ අපිට ලැබෙනවා 11යි 15ෙන් 7ක්. 11යි 15ෙන් 7ක්. හොඳයි මම මේකදී අපිට මම ඔයාලට අවධානය යොමු කරා මෙන්න මේ තැනට මෙතන විෂම භාගයක් ආවම ඒක කරන්න ඕන මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ඊට පස්සේ එකතු කිරීම කරන්න ඒක හොඳට අවධානයට ගන්න. හරි දැන් මම තවත් ඒ වගේම වෙනස් වෙන ගණනක් අපි කතා කරමු. 4යි 3න් 2 අඩු කිරීම 3න් 1 ගණන හදන ක්‍රමය ඉගෙන ගත්තාම විශේෂතාවයක කතා කරන්න. මොකද මෙතන දැන් මෙතන තියෙනවා 4යි 3න් 2 මිශ්‍ර සංඛ්‍යාවක් කෙලිම 3න් 1ක් අඩු කරගන්න. මෙතනදී බලන්න පූර්ණ සංඛ්‍යාවක් නැහැ. එහෙනම් 4 තිබ්බා. අපි කරන්න ඕන මොකද්ද? 3න් 2න් 3න් 1ක් අඩු කරා. මේ භාග දෙක අඩු කරා. ඒතර අපිට ලැබෙනවා 4 එකතු කිරීම 3න් 2න් 3න් 1ක් අඩු කරාම හරය සමානයි 3න් 1. එහෙනම් අපිට ලැබෙනවා 4යි 3න් 1. දැන් අපි අර එකම විදියට බලාපොරොත්තු නැහැ විලෙමෙද මිශ්‍ර අංකය කියලා. එහෙම නෙවෙයි විභාගෙ මේ වගේ වැඩ කරනවා. එතකොට අපේ ළමයි අර හුරු වෙලා තිබුණ නැත්නම් ගණන් හදලා තිබුණ නැත්නම් ඒක එකපාරටම මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව යනවා. අන්න දැන් බලන්න අපි ගත්ත මූල ධර්ම එකයි මෙතන අඩු වෙන එකක් නැති නිසා හතරම ගත්තා. මේ දෙන්න අඩු කරා. තත්ත්ව භාග දෙක අඩු කරා. එතකොට එනවා 3න් 2න් 3න් 1ක් අඩු කරාම 3න් 1. 4යි 3න් 1යි. හරි. දැන් ඊළඟට තවත් විශේෂිතණක් බලමු. 7 වෙනි ගානේදී මම තෝරගන්නවා 5යි 7න් 2 5යි 7න් 2 එකතු කිරීම 7න් 1. අර වගේම එකතු කිරීමේ අවස්ථාව. අ මෙතන නැහැ නේ මොකද එකක් නැහැ. එහෙනම් මෙතන තියෙන 5. ඒක එහෙමම තිබ්බා. කවුද තියෙන 7න් 2 ට 7න් 1ක් එකතු කරා. එහෙනම් අපි ගන්නවා 7න් 2 එකතු කිරීම 7න් 1. මේ අභ්‍යාසය තුල තියෙන ගණන්. මේ වගේ ගණන් තියෙනවා. ඒක මේව හොඳට අවධානයට ගන්න කරන විදිය කොහොමද කියන්නේ? 5 එකතු කිරීම 7 පොදු හරය 2 1 3යි 5ට 7 3ක් එකතු කරාම 5යි 7 තේරුණාද? ඊළඟට අපි කතා කරනවා 8 වෙනි ගාන විදිහට 2 අඩු කිරීම 1 3 න් 1. දැන් මේ වගේ ගානක් අපිට හම්බුනේ නැහැ. මේකත් විශේෂ අවස්ථාවක්. පූර්ණ අගයකින් මිශ්‍ර සංඛ්‍යාවක් අඩු කරන්න තියෙනවා. පූර්ණ අගයකින් මිශ්‍ර සංඛ්‍යාවක් අඩු කරන්න තියෙනවා. මේක හොඳට බලා ගන්න. නැත්තම් අපිට වරදී. අර විෂම භාග කරලා අඩු කරන කට්ටියට ඒක පහසුයි. නමුත් මම කියලා දෙන්නේ අර පූර්ණ සංඛ්‍යා දෙක අඩු කරන ක්‍රමය. දැන් අපි මේකේ මෙන්න මේක කඩා ගන්න මේ විදිහට. 2 කියන්නේ පුතේ අපි දන්නවා 1 ධන 1. මේක ක්‍රමයකට අපි හුරු වෙනවා. නැත්තම් මේක ඔයාලට වරදිනවා. 1යි 3න් 1ක් අඩු කරන්න තියෙනවා. ඒක අපිට මේ සම්පූර්ණ එක කොහොමද තියෙන්නේ ඇරියා? සම්පූර්ණ එක එහෙමම තියෙන්නේ නැරලා මේ 1 කියන එක ලියනවා මෙතන තියෙන 3න් පංගු අපිට පුළුවන් 1 කියන එක ලියන්න මෙන්න මෙහෙම අඩු කිරීමකට ගන්න. එකකින් එකක් අඩු පොඩ්ඩක් බලා ගන්න පුතේ මේක එකකින් එක අඩු කරන ඉස්සෙල්ලා එක අඩු කිරීම එක එකතු කිරීම දැන් මේ සම්පූර්ණ එක කියන එක ලියනවා 3න් 3යි කියලා අඩු කිරීම 3න් එක. දැන් බලන්න මොකද කරේ කියලා මුලින්ම දැන් 2 කියන එක කැඩුවා 1ව 2ක් විදිහට මේකෙන් අඩු වෙන්න තියෙනවා 1කින් 1ක් අඩු කරලා මෙතන තියෙනවා එකතු කිරීම මේ සම්පූර්ණ එක දිව 3න් 3යි කියලා. ඇයි මේක තියෙන 3න් 1ක් අඩු කරන්නේ? ආ දැන් බලන්න 1කින් 1ක් අඩු වුණාම 0යි. ඒතකොට 0යි එතන. 3න් 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 1ක් අඩු වුණා 3න් 2යි. ඒතකොට සම්පූර්ණ උත්තරයක් අපිට ලැබෙනවා 3න් 2යි කියලා. ටිකක් අමාරුයිනේ.
මුලින්ම දෙක කඩා ගත්ත එකයි එකයි කියලා ඊට පස්සේ මේකෙන් මේක අඩු කරා ඊතර මේක දිව තුනෙන් තුනයි කියලා ඒක කඩා ගත්ත මේක ඇතුළට දානවා නිසා තුනෙන් තුනෙන් අඩු කරා තුනෙන් එකක් තුනෙන් දෙකක් එනවා බලමු තවත් ඒ වගේ ගන්න මේක දිහා බලන්න තුන අඩු කිරීම දෙකයි පහෙන් දෙක තුන අඩු කිරීම දෙකයි පහෙන් දෙක දැන් මෙතනදී මේක කඩා ගන්න මෙහෙම 1 2 1 තුන කඩා ගත්තේ විදිහට අඩු කරලා තියෙනවා දෙකයි පහෙන් දෙකක්. ආ දැන් දෙකක් අඩු වෙන්න ඕනේ. එහෙනම් මේ දෙක අපි එක ගොඩක් විදිහට අරන් දෙකයි කියලා ගන්නවා. අඩු කිරීම මෙතන තියෙනවා දෙකක්. ඒ දෙක අඩු කරා. නේද නැගිය. ඊට පස්සේ ධන මෙතන 1 කියන එකනාලින් මෙන්න මේ කොටස අඩු කරන්න ඕනේ. එකක් කියන්නේ දැන් පහෙන් අපි හිතන්නේ බල. එතකොට එතනින් එනවා පහෙන් පහයි. අඩු කිරීම පහෙන් දෙකයි. මේ දෙන්නා දෙකයි කියලා ගත්තා මේකත් එක්ක අඩු වුණා හොඳට බලන්න මේක පහෙන් පහයි කියලා අතට දැම්ම අඩු කරා දෙකෙන් දෙකක් අඩු කරාම බිඳුවයි මෙතන එනවා පහෙන් දෙකක් අඩු කරාම තුනයි උත්තරය ලැබෙනවා පහෙන් තුනයි තේරුණාද හරි එතකොට අපි ඔය කතා කරේ භාග සංඛ්‍යා එකතු කිරීම මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම ගැන කොටස ඉතින් මේකේ මේ වීඩියෝ එක හොඳට බලලා ඔබට පුළුවන් මේ පෙළ පොතේ අවසාන අභ්‍යාසයේ ගණන් ටික හදන්න මිශ්‍ර සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කියන එක. ඉතින් ඒවා හොඳට හදලා අපි පාඩම ඉවර කරමු භාග කියන පාඩම. අපි දශම පාඩමෙන් ඊළඟ පාඩමක් ලෙස අපි ඔබ හමුවට එනවා. ඒතෙක් ඔබ සියලු දෙනාට ආයුබෝවන්.